තරගේ කඩු රකින කියන ලෙසි පහසු දෙයක් නෙමේ. අත්තාවරණ පාවරණ පැලදගෙන පන්දුවට අවධානය තියාගෙන ඉඳලා ප්‍රතිකරු විදියටත් ලොකු ඉනිම් ගහපු ක්‍රීඩකයෝ ගැන තමයි අපි කතා කරන්නේ. ටෙස්තරගවල කඩු රකින්න ටෙස් ඉනිමක ලබාගත් හොඳම ඉනිම් පෙළ ගැස්සුවොත් 10 තැන්ට ඉන්නේ ක්‍රිෂ්ණප්පා කුණ්ඩරන් කියන ඉන්දියානු ක්‍රීඩකයා. ඔහු 1964 දී එංගලන්තයේ තිබුණු තරගයක ලබාගත් ලකුණු 192 තමයි මේ විදියට 10 තැන තියෙන්නේ. කඩු රකින්න ගත්ත වැඩිම ඉනිම් වලින් සිම්බාබ්වේ ප්‍රතිකරු ඇන්ඩි ෆ්ලවර් 2001 දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදෙවී ගත්ත ලකුණු 199 තමයි මේ වාර්තාවේ 9 තැන තියෙන්නේ. මේ වාර්තාවේ 8 තැන තියෙන්නේ බංගලාදේශ කඩු රකින්න මුෂ්ෆික රහීම් 2013 ශ්‍රී ලංකාවට එරෙහිව ගත්ත ලකුණු 201 ඉනිම. කඩු රකින්නගේ හොඳ මිනිම් වාර්තාවේ 7 තැන තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු නවසීලන්තයට එරෙහිව 1987 දී නොදෙවී ලබා ගත්ත ලකුණු 201. වාර්තාවේ 6 තැන ඉන්නේ ඕස්ට්‍රේලියා කඩු රකින්න ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් 2002 දී දකුණු අප්‍රිකාව එක්ක තිබුණු තරගයකදී නොදෙවී ගත්ත ලකුණු 204. පස්වෙනි තැන ඉන්නේ පාකිස්තාන කඩු රකින්නේ කුණු ඉම්තියාස් අහමඩ් කියන ක්‍රීඩකයා 1955 නවසීලන්තයේ එක්ක තිබුණු තරගයක ලබා ගත්ත ලකුණු 209 කිනිම. වාර්තාවේ 4 තැන ඉන්නේ ටස්ලිම් අරීෆ් කියන පාකිස්තාන ක්‍රීඩකයා 1980 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදෙවී ගත්ත ලකුණු 210 කිනිම. වාර්තාවේ 3 තැන ඉන්නේ 2013 ඕස්ට්‍රේලියාව එක්ක තිබුණු තරගයක ලකුණු 224ක් ලබා ගත්ත ඉන්දියාවේ මහේන්ද්‍ර සින් ධෝනි. වාර්තාවේ 2 තැන ඉන්නේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර. 2002 දී පාකිස්තානයේ තිබුණු තරගයක ලකුණු 230ක් ලබාගෙන තමයි සංගක් මේ වාර්තාවේ 2 තැන දිනාගෙන ඉන්නේ. කඩු රකින්නෙක් විදියට ටෙස්ට් තරගයක ඉනිමක වැඩිම ලකුණු ලබාගත් ඉනිමේ වාර්තාව තියෙන්නේ සිම්බාබ්වේ ක්‍රීඩක ඇඩි ෆ්ලවර්ට්. ඒ 2000 දී ඉන්දියාව එක්ක තරගයක නොදෙවී ලකුණු 232ක් ලබාගෙන. ඔයාලා හිතන්නේ දැන් ඉන්න කඩු රකින්නන්ගේ මේ වාර්තාවට යන්න පුළුවන් අය කවුද ඉන්නේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේනි වීඩියෝ දිනපතා බලන අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටි නැවතුරු සහිත තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.